මේ අද දවසේ මේ සෙෂන් එකද ඔයාලට ටියුට් එකක් මම ලෑස්ති කරලා තියෙනවා. හැබැයි අද දවසේ මේක කරන්න බලාපොරොත්තු වෙන පාසල් අධීක්ෂණය ගැන ඒක ලොකු يعني පුළුල් පරාසයක් තියෙනවා අපිට කතා කරන්න. ඒ කියන්නේ ගොඩක් ඒරියාස් වලින් තමයි ප්‍රශ්න එන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා දැන් කලින් ටියුට් එකක් ඔයාලට දුන්න තුවාල සූදානම් වෙලා ඉන්නේ. මේක දෙන්නේ ඔයාලට විභාගෙට වගේම පේපර් එක දුන්නාම ප්‍රශ්න මතක් කළා උත්තරේ ලියා ගන්න පුළුවන් වෙන විදිහට. ඒක නිසා මේ දැන් මම මේක පටන් ගන්නම්. ඒක ප්‍රශ්නෙකට තත්පර 30යි විනාඩියයි අතර කාලයක් තමයි ප්‍රශ්න හැටියට දාලා තියෙන්නේ. ඔයාලා කොලයක් අරගෙන ප්‍රශ්න ලියලිය ඉන්න එපා. පිළිතුර විතරක් ලියා ගන්න. සමහර ඒවායි ප්‍රශ්නෙට පස්සේ තියෙන පිළිතුර ඩිස්ප්ලේ වෙනවා. එතකොට ඒවා බලලා ලියා ගන්න ඔබේ පිළිතුර නිවැරදියිද කියලා. මේ මේකේ ප්‍රශ්න 10 10 ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම ප්‍රශ්න 10ක් යනවා. ඊට පස්සේ අපි ඒක ගැන කතා කරමු. ඒ ආකාරයෙන් තමයි අද දවසේ මේ සෙමිනා එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අවසානයේදී ඔයාලට මේ ප්‍රශ්න ටික ඔක්කොම දාපු ටියුට් එකක් මම ඉවනවා. දැන් ඔයාලා කොලයක් අරගෙන උත්තර ලියන්න ලෑස්ති වෙලා ඉන්න. අපි පටන් ගමු දැන් එහෙනම්. මේ තියෙන්නේ ප්‍රශ්නෙට උත්තරේ ගුණාත්මක තහවුරුව ගැන දාලා තියෙන චක්‍රලේඛයේ අංකය වෙන්නේ 2014-31 කියන චක්‍රලේඛය. මේ අපේ පාසල කතරම් ගුණාත්මක පොතේ 46 වෙන පිටුවේ දාලා තියෙනවා මේ 2014-31 කියන චක්‍රලේඛය. එතකොට ඒකෙන් තමයි මේ අපේ පාසල කතරම් ගුණාත්මකද යන්න අනුව පාසලේ මේ ඇගීම් අභ්‍යන්තර ඇගීමයි බාහිර ඇගීම් අපි ඔක්කොම කරන්නේ මේ පොතට අනුව. ඒක නිසා මේ චක්‍රලේඛය කියව ගන්න ඒකේ නම තියෙන්නේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා වූ ඇගීම් හා නියාමන පිළිවෙල කියලා. එතකොට ඒකෙදි දාලා තියෙනවා පාසල් මට්ටමේ කාර්යභාරය මොකක්ද, කොට්ටාස මට්ටමේ කාර්යභාරය මොකක්ද, කලාප මට්ටමේ පළාත් මට්ටමේ කාර්යභාරය සියලු දේම මේ චක්‍රලේඛයෙන් තමයි දාලා තියෙන්නේ. එතකොට අපි පාසලේ අභ්‍යන්තර අධීක්ෂණය ඔයාලා පාසලෙන් කරගන්නවා. පිටින් එන කට්ටියත් ඔක්කොම පාසල අධීක්ෂණය කරන්නේ මේ පොතට අනුව. ඒ කියන්නේ අපි එක එක්කෙනා අධීක්ෂණයකට ආවට පස්සේ අධීක්ෂණය කරන ක්‍රමවිධි වෙනස් වෙනවා. ඒක නිසා එක ක්‍රමයකට මේ අධීක්ෂණය කරලා ගුණාත්මක භාවය එකම ආකාරයකින් තහවුරු කරගන්න තමයි මේ වගේ නියාමන වැඩසටහනක් සකස් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි දෙවැනි ප්‍රශ්නෙට කතා කරගත්තේ අධ්‍යාපනයේ ගුණාත්මක තහවුරුව සඳහා ශේෂ්ඨ කීයද කියලා. එතකොට මේ පොතේ දාලා තියෙනවා ශේෂ්ඨ 8යි කියලා. ඒ ශේෂ්ඨට ඔයාලා හැමෝම දන්නවනේ. මේ ටික තමයි මේ තියෙන්නේ. මම ඒක විස්තර කරන්න යන්නේ නැහැ. මේකේ අපි කොටස් වශයෙන් දැන් ඉස්සරහට කතා කරනවා. මම ප්‍රශ්න يعني එකකින් අහන්න පුළුවන් සාමාන්‍යයෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ටික තමයි මේ දාලා තියෙන්නේ. භෞතික සම්පත් කළමනාකරණය ගැන අපි කලින් කතා කළා. ඒකේ මානව සම්පත් කළමනාකරණයත් අපි කතා කරලා තියෙනවා. ඒ නායකත්වය හා කළමනාකරණය තමයි මේ කොටස හයිති වෙන්නේ. ඔයාලා බලා ගන්න උත්තරේ හරිද කියලා. මේකට ගුණාත්මක තහවුරුව සඳහා අපිට ශේෂ්ඨ 8කට තමයි අපි බලන්නේ. මේක ගැන ඉදිරියට වෙලාව දෙනවා. දැනට චෙක් කරගෙන යන්න පිළිතුරු හරිද කියලා. ඊළඟ ප්‍රශ්න ටික හදලා තියෙන්නේ අපේ පාසල කතරම් ගුණාත්මකද කියන චක්‍රලේඛයේ තේමා අනුව. එතකොට පළවෙනි තේමාව වෙන්නේ ශිෂ්‍ය සාධනය. ශිෂ්‍ය සාධනය ආශ්‍රයෙන් අහලා තියෙන ප්‍රශ්න තමයි ඉදිරියේදී ඔයාලගෙන් අහලා තියෙන්නේ මේකෙදි. මෙන්න මේ ප්‍රාථමික අධ්‍යාපනය කියන එක තමයි ඊට පස්සේ ඔයාලට වැදගත්ම දේ. ප්‍රාථමික අධ්‍යාපනයේදී කවදි මේක අධ්‍යාපන ප්‍රතිපත්ති වලටත් බලපානවා. අධ්‍යාපන ප්‍රතිපත්ති කියලා කොටසකුත් ඔයාලට මේ පේපර් එකේ එනවනේ. එතකොට ඒකෙන් අහන දේවලුත් ඒ කියන්නේ මේ අධීක්ෂණය පාසල් අධීක්ෂණය හා සම්බන්ධව මැදිලා තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් ප්‍රාථමික අංශයේ අවදි තුනක් තියෙනවා. එතකොට ඒ අවදි තුන තමයි වෙන්නේ පළමු ප්‍රධාන අවදිය, දෙවන ප්‍රධාන අවදිය හා තෙවන ප්‍රධාන අවදිය. මෙතන තියෙනවා ප්‍රාථමික අංශයේ තියෙන අවදි ටික ඔයාලට දාලා. එතකොට මේකෙදි පළමු ප්‍රධාන අවදියට අයිති වෙන්නේ අපේ 1 2 ශ්‍රේණි. ඒකට නිපුණතා 40ක්. මේ ළඟ ප්‍රශ්නේ තියෙනවනේ අහලා නිපුණතා කීයද කියලා. එතකොට නිපුණතා 40ක් සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට දෙවන ප්‍රධාන අවධියේදී
තුන හා හතර ශ්‍රේණි තමයි ඒකට අයිති වෙන්නේ. එතකොට ඒකට නිපුණතා 52ක් තියෙනවා. ත්‍රිවන ප්‍රධාන අවධියේදී කියන්නේ පස්වන ශ්‍රේණියට ඒක නිපුණතා 55ක් තියෙනවා. මේකෙදි කතා කරන්න ඕනේ නිපුණතා, පොදු නිපුණතා, අත්‍යවශ්‍ය ගිණුම් නිපුණතා කියලා තියෙනවා. අත්‍යවශ්‍ය ගිණුම් නිපුණතා ගැන දැන් ඉස්සරහට කතා කරනවා අපි. එතකොට ඒකෙදි මම මේ දෙකේ වෙනස කියන්නම්. අත්‍යවශ්‍ය ගිණුම් නිපුණතා කියන්නේ මොනවද? මේ නිපුණතා කියන්නේ මොනවද කියලා. මෙතන කියන්නේ ගත එතන ප්‍රශ්නෙට ඔයාලට උත්තරේ එතනින් හම්බ වෙනවා. ඊළඟට මේ විෂයමාලාව පදනම් කරගෙන සකස් කරලා තියෙන නිපුණතා පදනම් කරගෙන ක්‍රියාකාරී අධ්‍යාපනයක් දරුවන්ට දෙන්න හදලා තියෙන්නේ. ඒක නිසා නිපුණතා මට්ටමින් තමයි ප්‍රාථමික අංශයේ විෂයමාලාව සකස් කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ අපි අර මං කිය අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන අහපු EB paper එකේ තියෙන ප්‍රශ්නයක් මේක. අධ්‍යාපන ප්‍රාථමික අධ්‍යාපනය සඳහා භාවිත වන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද. මේක ප්‍රාථමික අංශයේ තියෙන ගුරුවත් පොත්වලත් තාලා තියෙනවා. ගුරුවත් පොත්ක් අරගෙන ඒක හැඳින්වීම කියව ගන්න. එතකොට මේ ප්‍රාථමික අංශයේ කරන්න ඕන තියෙන වැඩපිළිවෙල ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබේ. NIE එකේ වෙබ්සයිට් එකට ගියාන් පස්සේ ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා මට chat එකට දාන්නකෝ. එතකොට ඔන්ලයින් ගිහිල්ලා කොහොමද ඒවා හොයාගන්න විදියක් කියලා දෙන්නම්. එතකොට ප්‍රාථමික අංශයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය යන්නේ සෙල්ලම් හා විනෝදජනක වැඩ, ක්‍රියාකාරකම්, අසුන්ගත වැඩ. එතකොට මෙන්න මේ තුන මේ පාදක කරගෙන තමයි ප්‍රාථමික අංශයේ භාවිතා වෙන මේ ප්‍රාථමික අංශයේ අර අපි කතා කරපු අවදි තුනේම විෂය නිර්දේශය පදනම් වෙලා තියෙන්නේ මේ අනුසාරයෙන්. ඊළඟ ප්‍රශ්න විදිහට අපිට තිබුණේ අසුසු සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් පෙළට සුදුසුකම් ලැබීම ලෙස සැලකෙන්නේ කොහොමද කියලා. මේක ගැන ඔයාලා දැනන් හිටියේ කොහොමද? අහලා තිබුණේ කොහොමද? 6යි 3ක් ඕනේ කියලා. හා සම්මාන 3යි. එතකොට වැඩ 6ට මොනවද අයිති වෙන්න ඕනේ? සම්මාන 3 තියෙන්න ඕනේ මොනවදද? එහෙම එකක් තියනවාද? සම් සිංහලයි. තවත් හර විෂයන් දෙකකට අනිත් ඕනම විෂයක් සමත් තුනක් ඕනේ. ඒ තුනෙන් එකක් මම ගණිතයේ S එකක් තියෙන්න ඕනේ කියන එක තමයි මම දැනගෙන හිටියේ. හරි තිබුණා. හා එතකොට අපි කට වචනයට තමයි මේකෙදි ගියේ. එතකොට මේකේ ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕනේ ඕ ලෙවල් කියන්නේ අර උසස් පෙළට සුදුසුකම් ලබන්න ඕනම විභාගයක සමත් වීමක් කියලා එකක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගෙන අපි දැන් අහන්නේ ඕ ලෙවල් පාස්, ඒ ලෙවල් පාස් එහෙමද කියලානේ. මේ විභාග දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙන්නේ කවදාවත් අපිට විභාගයක් පාස් වෙනවා කියන එකක් ගන්න බැහැ. ඒ විභාගයේ සමත් වීම හරි ඒ කියන්නේ මොකක් හරි විදිහට සැලකෙන්නේ ඕනම එකක සුදුසුකමක් විදිහට. දැන් අපි මෙතනදී බලන්නේ ඕ ලෙවල් ඒ ළමයා වැඩ නමයක් ලියලා ඒක විෂයක් පාස් වුණත් ඒ දරුවා ඒ විෂය සමත් වෙනවා. ඒ වුණාට දැන් අපි ඒ ලෙවල් වලට යන්න යාට සුසුකන්න නැත්නම් අපි ආ දරුවට කියන්නේ යා ඕ ලෙවල් ෆේල් කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. මෙතනදී අපි බලන්නේ මොකක් හරි දෙයකට සුදුසුකමක් තියෙනවද කියලා බලන්න. ඒ සුදුසුකමට අදාළව නිර්ණායක හදන එක තමයි මේ වෙන්නේ. එතකොට අපේ ලංකාවේ අපි හදාගෙන තියෙනවා දරුවෙක් උසස් පෙළ කරන්න නම් ඒ දරුවට අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් මෙතන මේක මේ චක්‍රලේකේ මේ බ්ලොට් වෙලා වගේ තියෙන එකක්. එතකොට මේක දාලා තියෙනවා 2008-17 කියන චක්‍රලේකය. ඒකේ දාලා තියෙනවා අපොස උසස් පෙළ පන්ති වලට ඇතුළත් කරගන්න මෙන්න මේ සුදුසුකම තමයි තියෙන්න ඕනේ කියලා. එතකොට ඒකේ දක්වලා තියෙන්නේ පැරණි විෂය නිර්දේශය යටතේනම් ඕලෙවල් විභාගයෙන් අර හර විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ. ඒ විෂයන් වලින් ආම වශයෙන් විෂයන් 3කට සම්මාන තියෙන්න ඕනේ කියලා. ඒ වුණාට මේක අර අපේ විෂය නිර්දේශය වෙනස් වුණා. ඒ 2007 විෂය නිර්දේශය වෙනස් වීමත් සමග මේක වෙනස් වුණා. එතකොට ගණිතය හා මව්බස අනිවාර්යෙන් ඒක පාස් වෙනවා. කියන්නේ මාධ්‍ය භාෂාව කියලා කියන්නේ එතකොට අපි සිංහල ළමෙක් නම් සිංහල, දෙමළ ළමෙක් නම් දෙමළ. ඒ වගේ මාධ්‍ය භාෂාව හා ගණිතය ඇතුළුව ඕනෑම විෂයන් 6ක් සමත් වෙලා ඒ විෂයන් අතරින් අවම වශයෙන් විෂයන් 3කට සම්මාන සාමාර්ථ 3ක් තියෙන්න ඕනේ කියලා. එතකොට මෙතන අපොස ඕ ලෙවල් පාස් කියන එක බලන එක නෙවෙයි මෙතන මේ අපි බලන්නේ ඒ ලෙවල් විභාගෙට එන්න නම් මොනවද අවශ්‍ය සුදුසුකම තමයි මේ කියන්නේ. එතකොට ඒ දරුවෙක් හර දැන් තියෙන 2007 පස්සේ සිලබස් එකේදී ඕනම වැඩ 6කින් ගණිතය හා මව්බස ඇතුළුව විෂයන් 6ක් සමත් වෙලා ඒකෙන් සම්මාන 3ක් තියෙන්න ඕනේ.
එතකොට අපි රැකියාවකට යනවා නම් මේ වැඩ බලන අපි නිර්ණායක වෙනස් වෙනවා. එතකොට අපි රැකියාවක න සමහර ඒවා අපි කියන ඕලෙවලි භාගයේ එකවරකදී මෙච්චර විෂයන් ගණන් සමත් වෙන්න ඕනේ. එතකොට ගණන් වලට 100ක් තියෙන්න ඕනේ. ඉංග්‍රීසි වලට 100ක් තියෙන්න ඕනේ. අන්න ඒ වගේ අපි තමයි නිර්ණායක හදාගන්නේ. නැත්තම් ඕනම දරුවෙක් ඕන විභාගයක් කියලා එක විෂයක් සමත් වුණත් ඒ දරුවා ඒ විභාගයේ ඒ විෂය සමත් විදිහටයි සලකන්නේ. මෙතන අපහැදිලි තැනක් තියෙනවද? මේකේ මේ චක්‍රලේඛ අංක තමයි ගොඩක් ඒවට අපහැදිලි වෙලා තියෙන්නේ. මමත් ඉස්කෝලත් එක්ක වැඩ කරනකොට මේ හරියට මේක අර්ථ දක්වන්න දන්නේ නැහැ. ඕ ලෙවල් ළමයිලම් ඒ ලෙවල් වල ළමයෙක් ඉන්නම් මොනවද ඕනි කියන එක. ඒකට චක්‍රලේඛය මේක. මේ අපේ කියන්නේ රජයේ සම්බන්ධ ඕනෑම දෙයකදී අනිවාර්යයෙන් මොනවා හරි නිර්ණායකයක් දීලා තියෙනවා නම් ඒ නිර්ණායකයේ දීලා තියෙන චක්‍රලේඛයක් හරහාම තමයි. එතකොට ඒවට අදාළ චක්‍රලේඛ අපි හොයාගන්න දැනගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ මේ කාව්‍ය ඒ ලෙවල් විභාගයේ කියන්නේ ඒ ලෙවල් ඔය ලෙවල් වලට අදාළ විෂය සංයෝජන. ඒ වගේම කැම්පස් වලට යන මොනවද විෂය සංයෝජන කියන්නේ කියලා. මේ චක්‍රලේඛය දැකලා තියෙනවද ඔයාලා? දැකලා තියෙනවා මම. දැකලා තියෙනවද? හා එහෙනම් හොඳයි. මේකෙදි දාලා තියෙනවා ඔයාලට ගන්න පුළුවන් දරුවෙක් ඒ ලෙවල් විභාගයට අහන්න නම් මට මෙන්න මේ විෂය ධාරාවට යන්න ඕන නම් මම මොනවද කරන්න ඕනි විෂයන් කියලා ඇහුවොත් මේකෙන් තමයි අපිට පෙන්වන්න පුළුවන් වෙන්නේ. මැඩම් මේ ෂෙයාර් කරපු 2017 37 චක්‍රලේඛයේ අවසාන පළවෙනි ඡේදයේ අවසාන තියෙනවා නේද? 2017 13 චක්‍රලේඛයේ සඳහන් විෂය ධාරාවෙන් 6ට අමතරව 12 13 සඳහා මෙම 7 වෙනි විෂය ධාරාව හඳුන්වා දෙනු ලබයි කියලා. මේ තියෙන්නේ ඒලෙවලයි මම දැන් කතා කරපු එක. ඔයාලගේ ස්ක්‍රීන් එකේ තියෙනවා නේද විෂය සංයෝජන එක? ඒකද මම චක්‍රලේඛ ටික අන්තිමටම ගන්න කතා කරන්න නැත්නම් මෙතන පටල වෙනවා. අපරාධ වෙලාව යනවනේ අපේ. ඉන්න ඒකත් එක්කම කතා කරන්නම්. එතකොට ඒ ලෙවල් විභාගයට අදාළ විශේෂ සංයෝජන ඇතුළත් වෙලා තියෙන්නේ මෙන්න මේ 2016 13 කියන චක්‍රලේඛයේ. ඊට පස්සේ අපස සස් පෙළ විෂය ධාරා කීයද? මැඩම් මේක අර 2017 37 චක්‍රලේඛේ බලන්න ඕනේ. ඔව් ඒක තමයි ඉන්නේ මම මේක බලන්න අවසානයේදී තියෙන එක. මෙතන දාලා තියෙනවා මෙම 7 වෙනි විෂය ධාරාව හඳුන්වා දෙනු ලබයි කියලා නේ. ඔව් මැඩම් මොකද මාතේ චක්‍රලේඛ තියෙන හින්දා ඒක අපි ගමු 7 කියලා. එතකොට ඒ ලෙවල් විභාගයේ විෂය ධාරා 7ක් ක්‍රියාත්මක වෙනවා. මේකෙදි ඔයාලා හොඳට මතක තියාගන්න මෙන්න මේ 6. මේ 6 යන්න අනිවාර්යෙන් ඒ දරුවා ඕ ලෙවල් විභාගයෙන් අර ඒ ලෙවල් විභාගයට අවශ්‍ය සුදුසුකම් සපුරලා තියෙන්න ඕනේ. මේ වෘත්තීය විෂය ධාරාව කරන්න තෝරගන්නේ ඒ ඒ ලෙවල් වලට සුදුසුකම් සපුරන්නේ නැති දරුවන්ගේ. එතකොට කවදාවත් ඒ ලෙවල් කරන්න සුදුසුකම් තියෙන දරුවෙක් ඒක අතරලා වෘත්තීය විෂය ධාරාවට එන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට ඇප්ලිකේෂන් නම් දාලා නැහැ. අර ෆේල් වෙන ළමයිම තමයි මේ මැත්ස් ෆේල් ළමයි තමයි මේකට එන්නේ. ඒක නිසා හරියටම මේ ප්‍රශ්නේ කියවලා ඒකත් එක්ක බලන්න. එතකොට හැබැයි අපසස්ස් වල විෂය ධාරා කීයද අහුවොත් නම් මේ චක්‍රලේඛෙත් එක්ක අන්තිමට නිකුත් කරලා තියෙන මේ 2017 37 කියන චක්‍රලේඛෙත් එක්ක බැලුවහම අපිට ගන්න වෙන්නේ ඒ ලෙවල් විභාගයේ විෂය ධාරා 7ක් කියලා තමයි. මැඩම්. ඔව්. මැඩම් ඒ චක්‍රලේඛේ ආයේ මෙහෙම වාක්‍යකුත් තියෙනව නේද? ඒ කියන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටි සියලු සිසුන්ට සමත් අසමත් භාවයෙන් නොසලකා ඇතුළත් වීමට අවස්ථාව සැලසෙන කියනකොට ඔව් මේ ඒ කියන්නේ අර දැන් අර ඕ ලෙවල් පාස් වෙච්ච දරුවෙක් ඒ කියන්නේ ඒ ලෙවල් කරන් සුදුසුකම් තියෙන ළමයෙකුටවත් කැමැත්තක් තියෙනවා නම් මේකට ඇතුළත් වෙන්න පුළුවන් කියන එක තමයි ඒ කියන්නේ. එහෙම සමත් අසමත් භාවයේ නොසලකා කියලා කියන්නේ ඒකට තමයි. ඒ වුණාට ඉතින් අර ඒ ලෙවල් වලින් යන්න පුළුවන් පැති තියාගෙන මේකට බොහෝ දරුවෝ එනවා අඩුයි. මේක කියන්නේ අර ඒ කියන්නේ අර ඒ ලෙවල් මොකද ඇප්ලිකේෂන් කෝල් කරනකොටම ස්කෝල වලින් මේ තමන්ගේ විෂය ධාරාවල් බලලා එහෙම තමයි ඉල්ලන්නේ. මට ලැබුණේ නම් ගොඩක් අය ඒ කියන්නේ අර ඒ ලෙවල් අනිත් විෂය ධාරාවලට යන්න බැරි ළමයි තමයි මේකට යමු වෙලා තිබුණේ නා. අපි ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නෙට යන්. එතකොට අන්තිමට හඳුන්ලා දුන්න විෂය ධාරාව වෙන්නේ මොකක්ද? සස් පෙළ සඳහා හඳුන්වා දුන් නව විෂය ධාරාව වෙන්නේ වෘත්තීය විෂය ධාරාව. එතකොට ඒක හඳුන්වා දීපු චක්‍රලේඛයේ අංකය වෙන්නේ 2017 37. මේකේ 2017 වර්ෂයේ තමයි මේක හඳුන්වලා දුන්නේ. මේ චක්‍රලේඛ ටිකත් එක්ක මම ඔයාලට මේක අවසානයේ දෙනවා ටියුට් එකයි. මේකට දැන් මම අද ඔයාලට කියලා දෙන චක්‍රලේඛ ටිකයි ඔක්කොම. එතකොට මේ හැම එකක්ම හොඳින් කියව ගන්න මේ මොනවද ඒකේ තියෙන නිර්ණායකත් එක්කම කියලා.
මේ ප්‍රශ්න 10 ගන්න අපි කතා කළේ දැන් 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඊට පස්සේ ටිකට අපිට යන්න පුළුවන් මේ කතා කරපු ප්‍රශ්න 10 මොන හරි ගැටලු තියෙනවද හරි ඒක නැත්තම් මෙතන 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා යන් අර විදිහටම තමයි ඔයාලට ප්‍රශ්න ටික මම ප්ලේ කරනවා වෙලාව අරගෙන ලියන්න මේ ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි මම එවනවා ඒක නිසා මේ දැනට උත්තරේ තමයි ලියන්න ඕනේ මේකට ජෛව පද්ධති දාර්ශන වේදයේ විෂය ධාරාවට කියලා. ඊට අමතරව අලුතෙන් අඳුන්ලා දුන්නු 2017-37 චක්‍රලේඛයත් එක්ක 13 වසරක සහතික කළ අධ්‍යාපනයටත් යොමු වීමේ හැකියාවක් තියෙනවා. Excuse me, madam. එතකොට උසස් අධ්‍යාපනයට යාම විදියට අර වෘත්තීය පුහුණු ආයතනයේ ඒ කියන්නේ නොවිධිමත් අධ්‍යාපනයට යාම මේකට සලකන්න අපහසුද? නොවිධිමත් අධ්‍යාපනය කියලා කියන්නේ මේ මේ විෂය ධාරාවට යන එකක් නෙවෙයි. නොවිධිමත් එකෙන් කරන්නේ මේ අර පුහුණු පාඨමාලාවක් දෙන එකනේ. නොවිධිමත් එකෙන් ඉස්කෝලවලට කරන්නේ ඇවිල්ලා මේ ළමයින්ට වෘත්තීය පුහුණුවට අදාළ පාඨමාලාවක් දෙන එක. මේකෙන් යන්නේ ඒ කියන්නේ ඒ දරුවට පාසලෙන් අස් වෙනකොට වෘත්තීය සහතිකයකුත් ලැබෙනවා. අර NVQ වලට සම්බන්ධ කරලා ඒ ආසන්නයටනේ දෙන්න. එතකොට යාළට ඒකට එකතු වෙලා අන්තිමට මේ උපාධිය දක්වා යන්න පුළුවන්. අර යුනිවර්ටෙක් කැම්පස් එකට ගිහිල්ලා ඒක ගන්න පුළුවන්. නොවිධිමත් එකේ පාඨමාලාවල් කරලා ඒ දරුවට මේ ඒකට යන්න බෑ. එකයි නවීතිමත් එකෙන් යන්නේ අර නිකන් අර දෑතේ හුරුවට ඒ කියන්නේ සොයන් රැකියාවකට වගේ දෙයකට ළමයි පුහුණු කරන එක තමයි නවීතිමත් එකෙන් කරන්නේ. ඒකයි ඒ දරුවන්ට වෘත්තීය පුහුණු අවස්ථාවන් වලට තියෙන ආයතන අඳුල්ලා දෙනවා පාසල් ගත කරනවා ඒවා තමයි නවීතිමත් එක හරහා වෙන්නේ. Thank you madam. හරි. දැන් අපි අර කතා කළා 13 වසරක අධ්‍යාපනය ගැන. එතකොට ඒකට අමතරව දහත් මේ ඕලෙවල් ෆේල් වෙච්ච දරුවෝ කියන්නේ ඕලෙවල් ෆේල් වෙලා කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ගණිතයේ අසමත් වෙලා උසස් පෙළට සුදුසුකම් ලබන්න බැරි දරුවෙක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මේකෙදී මේ දරුවට යන්න පුළුවන් විෂය ධාරාවල් ටික තමයි තියෙන්නේ කලා විෂය ධාරාවක් කොහොමද පුළුවන් අර ගණන් දෙන්නම් කියලා අපි ගන්න ණයට කරනවා කියලා කියන්නේ මෙන්න මේකට. ඊට පස්සේ ඊට අමතරව අලුතෙන් අඳුන්ලා දීපු තාක්ෂණ විෂය ධාරාවේ ජෛව පද්ධති කොටසට තමයි ඒ දරුවට ඇප්ලයි කරන්න පුළුවන්. අර කලා විෂය ධාරාව කරනවා වගේම ඒ ලෙවල් පන්තියේ ඉඳලා ගණන් පාස් කරලා ඊළඟට ඒ ලෙවල් විභාගෙට ලියන්න පුළුවන්. දැන් ඉස්සර නම් අපිට දීලා තිබුණා ගණන් පාස් කරන්න පුළුවන් අවුරුදු දෙකක් ඇතුළත කියලා. එතකොට ඒකදී වුණහම් පස්සේ ගැටලුවක් ඇවිල්ලා තිබුණා මේ දරුවට එතකොට මගක් දුර ඒ ලෙවල් පන්තිය ඉගෙනගෙන ගණන් ෆේල් වුණාම ආයි පන්තියෙන් අයින් වෙන්න වෙනවා. ඒක නිසා ඒක දැන් අයින් කරලා ඒ දරුවා ඒ ලෙවල් පන්තියේ ඉගෙනුම ලබන සම්පූර්ණ කාල සීමාව ඇතුළත වෙන්න ගණන් පාස් කරලා දෙන්න පුළුවන් චක්‍රලේඛයක් අලුතෙන් නිකුත් කරලා තියෙනවා. එතකොට ඒක නිසා එතන දරුවෝ මගදී හැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට අමතරව අලුතෙන් මාපක තමයි මේ 2017-37 මේ 13 වසරක සහතික කළ අධ්‍යාපනය. ඒ කියන්නේ වෘත්තීය අධ්‍යාපනය තමයි මේ යන්නේ. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නේ දුන්නේ වෘත්තීය විෂය ධාරාව යටතේ හඳුන්වා දී ඇති විෂයන් ගණන කීයද කියලා. මේ වෘත්තීය විෂය ධාරාව කියලා කියන්නේත් මේ 13 වසරක මේ සහතික කළ අධ්‍යාපනය යටතේ එන ටික තමයි. ඒකෙදි මේ චක්‍රලේඛේ මම එවන්නම්. එතකොට මේකේ දාලා තියෙනවා මේ විෂය ධාරාව යටතේ ප්‍රධාන සංරක්ෂක තුනක් තමයි තියෙන්නේ. එතකොට ඒකෙදි තියෙනවා පොදු විෂය ධාරාවක්, ඒ වගේම ව්‍යවහාරික විෂය ශාස්ත්‍රයක්, ඒ වගේම ආයතනික වෘත්තීය පුහුණුවක්. එතකොට මේ කොටස් තුනට තමයි කඩලා තියෙන්නේ. ආයෙත් කියන්න මේවන ලියාගන්න. මේ පොදු විෂය ශාස්ත්‍රය තියෙනවා, ව්‍යවහාරික විෂය ශාස්ත්‍රයක් තියෙනවා, ඒ වගේම ආයතනික වෘත්තීය පුහුණුවක් තියෙනවා. එතකොට මේ ප්‍රධාන සංරචක තුනෙන් තමයි මේ වෘත්තීය විෂය ධාරාව සමන්විත වෙන්නේ. එතකොට මේකෙදී මේ පොදු විශේෂයේ කියන කොටස හැම දරුවෙක්ම ඉගෙන ගන්න ඕනේ අනිවාර්යෙන්. ඒ කියන්නේ Taman අවසාන වෘත්තීය මොන උපක් අපේක්ෂා කළත් ඒ දරුවෝ ඉගෙන ගන්න ඕනේ අනිවාර්ය ටික තමයි මේ පොදු විශේෂයේට අයිති වෙන්නේ.
එතකොට පළවෙනි අවුරුදු 12 වසරේදී පළමු වාරයේදී තමයි මේ පොදු විෂය ශාස්ත්‍රය අනිවාර්යෙන් ඉගෙන ගන්න කියලා තියෙන්නේ. මේක යටතේ විෂය කාණ්ඩ 9ක් දක්වලා තියෙනවා. මේ චක්‍රලේ කියවන්න නම් එතකොට එකෙන් කියව ගන්න මේව තියෙන ටික. මේ ඊට පස්සේ ව්‍යවහාරික විෂය ශාස්ත්‍රය. මෙන්න මේ ව්‍යවහාරික විෂය ශාස්ත්‍රය තමයි එතකොට තමන් අපේක්ෂා කරන රැකියාව අරමුණු කරගෙන දරුවෝ ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ ඒකට තමයි අයිති වෙන්නේ අයිති වෙන විෂයන් ගන්න වෙන්නේ විෂයන් 26ක් තියෙනවා. උදාහරණ විදිහට දාලා තියෙනවා ශිල්ප කලා, විලාසිතා නිර්මාණකරණය, ග්‍රැෆික් නිර්මාණකරණය, වෙබ් නිර්මාණකරණය, පරිසරික අධ්‍යයනය, ඒ වගේ විෂය ධාරාවන් ගණනාවක්. එතකොට යාලා අර පළවෙනි පොදු විෂය ශාස්ත්‍රය ඉගෙන ගත්තට පස්සේ තමයි මේ ව්‍යවහාරික විෂය ශාස්ත්‍රයට යන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් මේ දරුවෝ තමන් ඉගෙන ගත්ත ශාස්ත්‍රයට අදාළව වෘත්තීය පුහුණුවක් ලබනවා. ඒ කියන්නේ අපි කියමුකෝ අපි මෝස්තර නිර්මාණය කරා නම් එතකොට ඒවට අදාළව ඔය මේ ගාමන්ට්ස් ප්‍රැක්ටික් වලට හරි ඒ වගේ ආයතන වලට සම්බන්ධ වෙලා යාලේ ඒ අදාළ වෘත්තීය පුහුණුව ලබා ගන්නවා. ඊට පස්සේ ඒකෙන් අවසානයේදී යාලට සහතික පත්‍රයක් ලැබෙනවා. මේකෙන් පස්සේ යාලට පුළුවන් මේ වෘත්තීය පුහුණුව ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඒ අදාළ සහතික සම්පූර්ණ කරගෙන අවසානයේදී අර යුනිවර්සිටියක එකකින් මේ උපාධිය කරා යාමේ හැකියාවක් මේ දරුවන්ට හදලා දීලා තියෙනවා. මෙතන 12 වෙනි ප්‍රශ්නයට උත්තරේ වෙන්නේ 26 කියන එක. පාසල පදනම් කරගත් ගේම් වැඩසටහන. මෙන්න මේකෙදී නම් අපිත් මේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ පානවා. ඔයාලගේ පාසල් වලද කෙනෙක් පාසල් අධේශණයට ගියාට පස්සේ හැමෝම සමහර අය ලකුණු එන්ටර් කළා විතරයි මේකෙද තියෙන්නේ. ඒකට මේ පාසල් පදනම් කරගත් ඇගීම් වැඩසටහන මොකක්ද කියලා අහුවාන් පස්සේ ඔයාලට කිටි කියන්නේ අපි කියමු රූලකින් දෙකකින් ලියන්න આવොත් මොනවා හරි නමක් දීලා අපි කියමු මේ පාසල් පදනම් කරගත් ඇගීම්. එහෙම නැත්නම් පාසල් ළඟා සිටීමේ වැඩසටහන. ඒ වගේ මොකක් හරි දෙයක් ගැන කිව්වොත් අනිවාර්යෙන් ඒකට පදනම් වෙච්ච චක්‍රලේඛ අංක මතක තියාගන්න. එතකොට අඩු ගානේ ඒ ලකුණ හරි ලැබෙයි. එතකොට ඒක පදනම් කරගෙන තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. පස්සේ මේකෙදි අවසානයේ ඔයාලා දැනගෙන මේක ගැන සරලව දැනගන්න ඕනෙව තමයි මේ අපේ පාසල් අධේශණයට අදාළව පාසල් පදනම් කරගත් ඇගීම වාරයකට එක බැගින්. එතකොට වාරයකට එතකොට අවුරුද්දකට ඇගීම් තුනක් ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට මේවා ඇගීම් ප්‍රභේද දක්වලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවානේ මේ තක්සේරු කරන ගාල මේ සරලව ක්‍රියාත්මක කරන විදිය තමයි දාලා තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් ගුරු භවතා ගාව තියෙන්න ඕනේ. අපි අර ගිය සතියේ කතා කළානේ මේ ගුරුවරයාගේ කාර්ය සාධන ඇගීම එක්ක. ඒ වගේම එතකොට අවුරුද්ද මුලම තමන්ගේ විෂයන් වලට අදාළව තමන් ඒ කියන්නේ එක එක පන්තියට කරන්න බලාපොරොත්තු වෙන මෙන්න මේ ඇගීම් සැලැස්මත් ඒ ගුරුවරු ගාව තියාගන්න ඕනේ. එතකොට ඒවත් එක්ක තමයි අපි මේක ඒ කියන්නේ මේ කරන වැඩපිළිවෙල සාර්ථක වෙන්නේ. එතකොට වස්තර මුලම මේ සැලැස්මක් හදලා තියාගන්න ඕනේ මම මොන ශ්‍රේණියට මේ විෂයෙන් මොනවද කරන ඇගීම් වැඩසටහන් කියලා. ඒක තමයි මේකෙදි සරලව ලියන්න තියෙන. එතකොට චක්‍රලේඛයේ අංක 2017 23. එතකොට වාරයකට එක බැගින් අවුරුද්දකට තුනයි. ඊට පස්සේ ඇගේ ප්‍රභේද මෙන්න මේවා භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මෙන්න මොකද්ද කරන්න ඉන්න වැඩපිළිවෙල මේකයි. ඊට පස්සේ අවසානයේදී අපේ බස්නාහිර පළාතේ නම් පාඩම් සැලසුම් කරන්නේ කියලා අර මේ ගුරුවරයාට අදාළ සියලු තොරතුරු ඇතුළත් කරන්න තියෙනවා මේ පොතේ. ඒකේ අවසානයේදී දක්වලා තියෙනවා මේ මේවා කරන විභාගවල ලකුණු පවා ඇතුළත් කරගන්න ක්‍රමවේද එක සකස් කරලා තියෙනවා. එතකොට මේ ටික තමයි මේකෙන් කරන්න ඕනේ. එතකොට මේ ගන්න ලකුණු වලින් ළමයිව මේ ලකුණු විශ්ලේෂණය කරලා අදාළ ප්‍රතිපෝෂණ වැඩසටහන් සකස් කරගන්නත් ඕනේ. අවසානයේදී ඒකත් ලියවෙන්න ඕනේ මේකේ අරමුණ මෙන්න මේ දේ කියන එක.